ඔව් මේ අර අවන්තටයි අනික් ළමයි දෙන්නටයි අපි කිව්වද අද ගෙවල් වලින් එකගෙන එන්න කියලා? ආ ඒගොල්ලෝ අද ඇවිල්ලාද? හරි 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 මං ඒ ගැන බලන්නම්කෝ. මං මේ ඉස්කෝල ප්‍රින්සිපල් කතා කරන්න. අනේ සර් සෝරි, මේ මම මේ සර්ට කතා කරන්න මම හිටියෙත්. ඒ මොකටද සර්? මේ සර් මං ගැන වැරදිට හිතන්න එපා. මම මේ තාත්තා කෙනෙක් විදියට හිතේ දුකටමයි මෙහෙම කියන්නේ. දැන් මොනවද රවිට කියන්න තියෙන්නේ මයික? සර් දැන් පහුගිය කාලෙම අවන්තර දඬුවම් කළානේ. ඔව් ඉතින්? සර් මං මිනිහා ගැන හොඳටම දන්න හින්දායි කියන්නේ මේ පොඩ්ඩක් මේ දඬුවම ලිහිල් කරන්න කියලා. මොකද වෙලා තියෙන්නේ? සර් මිනිහා හොඳටම මානසිකව වැටිලා ඉන්නේ සර්. කවුද පුතාද කිව්වේ? නෑ 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 මිනිහා එහෙම කියන්නේ නෑ සර්. මේ ඒ වුණාට මං හිතන්නේ මේ අද ඉස්කෝලේ ගියෙත් නෑ. ඒ මොකද? ඉතින් ඒක තමයි සර් මම මේ කියන්නේ. මොනවද කියන්නේ? සර් ඒ ළමයා සර් හොඳටම මානසිකව වැටිලා ඉන්නේ. දැන් බලන්න ඒ දරුවට වෙච්ච දේ. දැන් ටීම් එකේ මිනිහට තැනකුත් නෑ. මිනිහට ඉස්කෝලේ එන්න විදිහකුත් නෑ. සර් මම සර්ට කිව්වා මේක මෙහෙම වෙයි කියලා. රවි රවි හැම තිස්සෙම කතා කරන්නේ දරුව හරි කියලා හිතාගෙන. නෑ 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 සර් මම කියන්නේ කොල්ල හරි කියන එකක් නෙමෙයි සර්. එහෙනම් මොනවද කියන්නේ? සර් මම කියන්නේ මිනිහට එහෙම දඬුවම් කරන එක වැරදි කියලායි. එතකොට මේ දරුව වැරද්දක් කරාම මං එයා ළඟට ගිහිල්ලා දෙකට තුනට නැමිලා වැඳලා කියන්න ඕන අනේ දරුවෝ මේ වගේ වැරදි වැඩක් ආපහු කරන්න එපා කියලා නේ? නෑ නෑ සර් මේ මිනිහට වඳින්න කියලා නෙමෙයි මම කියන්නේ. මේ රවි අවන්ත අද ඉස්කෝලේ ආවේ නැත්තේ මමයි යාට කිව්වේ එන්න එපා කියලා. හේතුව? ඒ කිව්වේ නැහැ. මොනවද? තමුන්ට එන්න කිව්ව කියලා. මට? ඔව් ඔයාට විතරක් නෙමෙයි මේ වැඩේට සම්බන්ධ අනික් ළමයින්ගේ අම්මලා තාත්තලාට. මොන වැඩේද? තවත් හරි අපූරු වීර වික්‍රමයක් තමුන්ගේ පුතා කරලා තියෙනවනේ. ඒකයි. මොකද සර්? ඒකනේ රවි කියන්නේ. රවි දන්නේ නෑනේ රවිගේ පුතා රවි හිතන තරම් හොඳ කෙනෙක්ද කියන එක මට නම් ප්‍රශ්නයක්. ඒ නිසා කරුණාකරලා වහාම ඔය ඇවිල්ලා මාව මුණ ගිහින්. මම රවිගේ පුතා අවන්තව මේ ඉස්කෝලෙන් අස් කරලා දානවා. මොනව කරනවා? අස් කරනවා. ඇයි? හේතු කාරණා දැනගන්න පුළුවන් ආවට පස්සේ. මං තියන්න කියලා. මේ ඇත්තටම ඔයාගේ යාළුවට පිස්සුද? කොයි අර වැහිලිනිට? මේ යා මගේ විතරක් නෙමෙයි, හයිද ඔයාලගේ යාළුවා. අපෝ මෙන්න නැත්තම්. ඇයි ඔය වගේ වහංගත අපේ යාළුවෝ වෙන්නේ නැහැ නේද? මේ අයියානේ උම කතා කරන්නේ. එළම කොච්චරවද අහිංසක ළමයෙක්ද? අහිංසකකම නෙමෙයි අනේ ඒ තියෙන ගොබ්බකම. යනවැන්ද අන්නරේ ගොඩු කුල කොටාගෙන බොනවා. මොකක්? ඔව් ඒ කොහොමද? ගොඩු කුල හොදලා බ්ලෙන්ඩ් කරලා බොනවා. නිකන් නිකන් නේන්න මේ එළම බොන්නේ බෙහෙතක්. එයාගේ සිය වෙද මහත්තයෙක්. මේ බෙහෙතක්ද බොන්නේ? ඒවා දන්නේ නැද්ද මේ කොළ වර්ග හරි ගුණයි කියලා? තෝ ඒකවත් දන්නේ. එහෙ නැති උදේට තනකොළ කපන්. එතකොට හරිනේ.
හෙලෝ. පුතේ සමල්ක? ඔව් අම්මා. මේ ඔයා කොහෙද ඉන්නේ? මම බෝඩිමේ අම්මා ඉන්නේ. ඇයි? නෑ මේ ඔයා හොඳින් ඉන්නේ? කරදරයක් නෑනේ. කතා කරන්න පුළුවන්ද? අනේ නෑ අම්මා, කියන්න. මට ඔයාව පොඩ්ඩක් හම්බ වෙන්න ඕනේ පුතේ. මාව? ඔව්. ඇයි අම්මා? ටිකක් කතා කරන්න. කතා කරන්න? මොනා ගැනද? මොනා ගැනද කියලා මං හම්බ වෙලාම කියන්නම්කෝ. අනේ අම්මා, මගේ අති මුකුත් වැරද්දක් වුණාද? අයියෝ, මොනාද කියලා මේ කියන්නේ? හරි හරි අම්මා, මං එන්නම්. මේ හැබැයි පුතේ එක කොන්දේසියක්. අනුවස්ති කියන්නපා. හරියටම හරි. මං කියන්නේ අම්මා. මේ එයා හනේකුත් නැහැ, ඉතින් මේ ගැන මුකුත් දන්නේ නැහැනේ. හරි අම්මා, මං යන්නම්. කන්නෙත් නැතුව නිදිනේ නැගිටිනවා. මේක දර ෂර්ට් එක මොකද්ද? ඔයාට අඳින්න බැහැ කියලා කිව්වේ කොහෙද? මොනාද පුතා, එක තෝන්තු වෙලා වගේ. දැහැට ස්කූල් යන්න ඕන නේද? මම මේ අහන් ෂර්ට් එකක් අයන් කරන්න. හරි යන්න. ඇයි මෙහෙට යන්න? මොකද යන්න බෑ අම්මේ. යන්න බෑ? දැන් ඔයා අද ගියෙත් නෑ, හෙට යන්නෙත් නෑ, කොහොමද නම් එක්සෑම් පාස් වෙන්නේ? ඔක්කාර කරගන්න. මොකද වෙලා තියෙන්නේ පුතා? මේ අන්ත ඔවිනන් ඉස්කෝලේ මොකද උනේ? මොකද ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? නෑ. මගේ දිහා බලගෙන කතා කරන්න. අයියානේ මොකද ඉස්කෝලේ නෑනේ? කතා කරනවා. يعني ඉතින් දවසක් දෙයක් ඉස්කෝල ගියා කියලා මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවකුත් නැහැ. හැබැයි මට දැනගන්න ඕනේ ඇයි ඉස්කෝල නැන්නේ කියලා. නිකම්. වන්ත මේ නිකම් බොරු කියලා මගේ අකා උස ගන්න හදන්න එපා. මේ මම පුතත් එක්ක එක බලාගෙන හොයන්නකෝ. ඇයි මොකද මටත් පුළුවන් එයන් අහන්න. ඉතින් මම ආන විදිය වෙනස්. කතා කරනවා. කුත් නෑ තාත්තේ. හරි. නෑ කියලානේ කියන්නේ? නෑ කියලාමනේ කියන්නේ? හැබැයි අවන්ත, ඉස්කෝලේ මොකක් හරි කේස් එකක් දාගෙන තිබුණොත් ගහනවා කන පැලෙන්න ආයේ මේ පැත්ත පලාදේ නොයන්නේ. හරිද? නෑ කියලානේ කියන්නේ? උනේ පුතා කුත් නෑම පිස්සු යාට. හෙලෝ. නිදි නැද්ද? නෑ. ඔයා මන්ද මෙනිදි? එතකොට මේ කතා කරන්නේ? ඒ මගේ මනෝකායෝ. අනේ මනෝකායෝ, ඔයා මොනාද මේ අනුවස් නිදි වෙලාවේ මේ ගෑල්ලවට කෝල් කරන්නේ? ඇත්තටම අදයි මචෝ රෑ වෙනකම් මං ඉතින් පාඩම් කරන්නේ රෑටනේ. ඒක මන් දන්නවා. ඒකනේ එනට මචෝ ලහැරලා ඉන්නේ. එහෙනම් මම වෙන්ද කීවෙනකම් පාඩම් කරනවද? මම 10ට නිදා ගන්නවා. එතකොට මම නැගිටින්නේ 3ට. ඇයි?
මටත් වඩා මං ගැන දන්න දෙන්නෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා දැනනකොට මට හරි සතුටුයි අනේ. නෑ ඉතින් ඔයාගේ වැඩේ මේම කෙනෙක් නෑ කියලා හිතාගෙන අඬන එකනේ. ආ මේක නිසාද මං ගැන හොයන්නේ? ඇත්තටම දැයි මෙච්චර නෑනේ. හෙට පොඩි ගමනක් යන්න තියෙනවා. හෙට? ඔව්. ඉස්කෝලේද? නෑ හෙට ඉස්කෝලේ යන්නේ නෑ. හෙට ඉස්කෝලේ වැඩි දෙයක් කරන්නේ නෑ. මේක ඊට වඩා වැඩගත් ගමනක්. හැබැයි ඔර කියන්න බෑ. අහන්න එපා. කොහෙද? කිව්වනේ අහන්න එපා කියලා. ආහරි දැන් මට කියන්න නෑනේ. අනේ පුතේ ඉතින් කියන්න බෑ. පුතේ. Sorry sorry. ආනන්ද හායන මන් තියන්න. මේ පිස්සුරතු නිදිමරන තුන නිදා ගන්න. ඔය නිදිමරලම කැතවේ දැන් ඔයා. මන්ද? ඔව්. මං කැත වුණොත්? ඒ. මං කැත වුණොත්? කැත වුණොත් ඉතින් අපි දැන් නෑ කවුරු බලන්න නැති වෙන්නේ. කවුරු නොබැලුවත් ඉතින් කමක් නෑ එක්කෙනෙක් ඉන්නවනේ බලන්න. කවුද එක්කෙනා? එක්කෙනෙක්. මං තියනවා. තරුකට වටවි රාත්‍රිය පුරා සඳේ තනි රකින්නේ සඳේ කවදද සඳ කැන් යාමේ මා තුරුලට ඉන්නේ පාළුවත් සුන්දරයි ජීවිතේ සුන්දරයි මේ අපි අංකෝ තාචුටක් ඉඳලා අංකෝ තා වෙලා තියෙනවා හලෝ නංගි. හායි නංගිලා. හායි අයියා. මේ මාල්ක අපි යන්න. නදුක අපි අංකු පයින්. මේ මොකටද නේ පයින් යන්නේ? මෙච්චර පාරේ බස් යනවා. පාරේ තමයි බස් යන්නේ. නැතු මේ කැලේ බස් යන්නේ නැහනේ. ඇත්තද? අපේ පැත්තේ නම් කැලේ බස් යන්නේ. හරි hina. මේ මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ? අනේ මන්ද. දැන් හැමදාම මෙහෙමද? පිස්සුදානේ. මේ දැන් ටිකට කලින් හොඳට කතා කරගෙන හිටියා. ඔයාවට පස්සේ තමයි මෙහෙම උනේ. මල්කි මේ. මල්කි නෑනේ. ඇයි? නෑ. ඉස්සර හිටියානේ මල්කි. මේ අයියෝ දන්නේ නැද්ද මල්කි මලානේ? අයියෝ කිව්වත් නෑනේ. එහෙම කී කී මැරනවද? ඊළඟසරේ මල්කිට කියන්නේ කියලා මැරෙන්න කියලා. හරිද? මම මැරනකන් නේද බලන් ඉන්නේ. මේ ඔල දෙන්න එනවද යන්න? මේ මෙයාට යන්න කියලා ඔයාලා දෙන්න ඉන්න. අර මෙයාට පිස්සු කියලා. ඔය දෙන්න පිස්සු නෑනේ නේ? නෑ නෑ. ෂුවර්. ෂුවර්. ඔල දෙන්න එනවද? මේ අපි බස් එකේ යම්බන් පොඩක් ඉන්නකෝ. පයින් යන්න බෑ දාඩි දානවනේ. එහෙනම් ඔයාලා දෙන්න ඉන්න මං යනවා. මේ ඔහොම ඉන්න. අම්මෝ මෙයාගේ සර. කියලා වැඩක් නෑ අයියේ. පොඩක් ඉන්න. අපිත් එනවා. යනවා. ආ බයි. තාත්තා කිව්ව කතාව නම් ඇත්ත. නොදන්න කාලේ පැටලුණාට උම්මා කරදර. අම්මෝ අද නම් වහිනවා. ඇයි? එක්කෙනෙක් මාත් එක්ක ඉස්කෝලේ යන්න ඇවිල්ලා. මම මේ වත් එක්ක යන්න ආවේ නැහැ. එහෙනම්? මම එදිටින් ඔයත් අහම්මේ වගේ පාරට ආවා. ආහෙමද? තවදුර මම මේ වත් එක්ක යන්න ආවා කියලා. පුරුද්දට එහෙම හිතුණා. පුරුද්දට? ඉස්සර ඉතින් එහෙමනේ. ඔය පොඩි කාලේ පුරුද්දර කරන දේවල් ලොකු වෙද්දි මතක නෑ මොඩි.
මට නම් එහෙම නෑ. ඔය එන්නේ. ඔවත් පුරුද්දට වෙන්නේ නැති වෙන්නේ. මොකද්ද? එයත් එක යන්නේ. ආයිත් ඉන්නේ මාත් එක්ක යන්නේ. අපි දෙන්නම එක්ක යන්නේ. මේ මොකද නේ අවතරලා තියෙන්නේ? ආයිත් මොකද ප්‍රශ්න පැටලියා නේ? ඔඩ ආරංචි නා. මොකද්ද? අයියෝ දන්නේ. අවන්ත තමයි අපි ට්‍රිප් එක ගිය වෙලාවේ බස් එකේ රෝද හතරම හුලං ඇරලා තියෙන්නේ. ගමන පරක්කු කරන්න. ඔයා කොහොමද මේ හරියටම කියන්නේ? සැකේටරි ප්‍රින්සිපල්ස් හොයාගෙන හොයාගෙන ගිහින් තියෙන්නේ. එක වැරද්දක් කරා කියලා ඉතින් කරන හැම වැරද්දම එකම ළමයා කරා කියලා කියන්න බෑනේ. ප්‍රින්සිපල් ඉතින් කොහොමවත් හිතන්නේ එකම ළමයා වැරදි කරනවා කියලා තමයි. ඔව් එහෙම කියන්නේ වැරදි. ඒකනේ. හැබැයි මේක ප්‍රින්සිපල් එහෙම කියපු එක නෙමෙයි. අවන්තම වැරද්ද පිළිගත් එක. මොකක්? ඔව්. එයා එහෙම කරා කියලා. මොකද්ද? නැද ඔයා කලබල වෙන්න ඕනේ නැ මේක මේ අවන්තට වෙච්ච ප්‍රශ්නයක් නේ. අනේ නෑ මට වැඩක් නෑ. මම යන්න ඕනේ. බුක් ෂොප් එකට යන්න තියෙනවා. ඉතින් අපිත් එක්ක යන්න. නෑ කමන්නේ ඔයාලෙන්න. මම යන්න. බයි. වෙතින් සිල්ලර භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ගෙදර දොර සියලුම අවශ්‍යතා සඳහා අදාහගත නොහැකි ඉතිරියක්. Introducing the all new 2017 laser edged pulsers. අනිත් එක තමයි ඔයාලා ඉගෙන ගන්න වයස ඉන්නේ. ආදරේ කර කර ඉගෙන ගන්න බෑ. ඒ හින්දා තමයි කියන්නේ ඉගෙන ගන්න වයසට ආදරේ කරන එක සුදුසු නෑ කියලා. උඹලට දෙන දැනුම තමයි ඔය පෙට්ටි දෙක වහාම වහාම ගෙනිහිල්ලා බාර දෙන්න ඕන කාටද දැනුම? ගර්ල් ස්කූල් එකේ මැඩම්. අන්න ඒක තමයි උඹලට දෙන දැනුම. අනේ එහෙම කරන්න එපා සර්. අනේ මේ පින්තුවා සම්පූර්ණ කියන්න ඕනේ. නෑ නෑ මම අම්මට කියන්න. ඉතින් මට වහන්න විතර වහියක් නෑ. වහිතර දහිර ගන්න. රිදුම් දී දුකිනා සිත පුරා